අයිබෝවන් හැමෝටම කෞද මගේ මේලා ෆස්බුක් පේජගේ ඉන්න කාලකට පස්සයාාවමම ලයි් කතා කරන්න ඔබලන් එක්ක පෝගේ දවස්සල කොඩාත් දේවල් වුණා අපි බලාගෙන හිටියා. ඉතින් පෝගේ දවස්සල මොකද වෙන්න කියලා කෞද මගේ මේලා පේජගඉන්න මෙසේජ අදදාන්න කමෙන්ට අදදාන්න ඇස්ස කුත්තනාව වෙලාවේ මං ඇද ඇතර මාව මේ ලයිව එක විශේෂ දැක් කතා කරන්න. මුලින්ම මෙදස්සල මේ අර්ගලය ඉතින් ඒක ගැන මුලින්ම කතා කරන්න ඕනේ. ඇත්තරම මේ අර්ගලය ඉතා හොඳයි, ඉතා ලස්සන්ට ඔගලන් කරගෙනවා. මොකද අපි පෞවි දවස්සල දැක්කා මෙතන අපේ සිංහල සහෝදරයෝ, මුස්ලිම් සහෝදරයෝ, දමිල මේ හැමෝම එකට එකතු වෙලා මේ වැඩේ කරගෙනවා. ඒ කියන්නේ ඔගලන් පාරට බෑලා කාටවත් කරදර නැතුව ඒ අර්ගලය කරගෙන යනවා නම් ඔගලන්ගේ වෙනුවෙන් ඔගලන්ගේ තියෙන ප්‍රශ්න, ඔගලන්ගේ තියෙන පීඩනය, මේලා රටේ ගොඩක් ප්‍රශ්න තියෙනවා, ඒව ගැන කතා කරන එක අපි ඇත්තටම ඉතාමත්ම සන්තෝෂයි. මොකද අපිත් පහුගිය කාලේ, පහුගිය අවුරුදු වල අර්ගල කරා. ඔගලන්ට මතක ඇති අපි ඒ දවස්වල කූරගල එහෙම ප්‍රශ්නේදී අපි ලොකු සටනක් ගෙන ගියා. ඒ වෙනුවෙන් මගේ පේජ් එක ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම ඔගලන්ට මතක ඇති රණවිරු ප්‍රශ්නදී අපි පාරවල්වල අපි වාඩි වෙලා අපිත් එක්ක සංඝයා වහන්සේලා ඒ වගේ ලංකාවේ ලොකු පිරිසක් එකතු වුණා ඒ වෙනුවෙන්. ඉතින් අතරම ඉතාමත්ම හොඳ දෙයක්. හැබැයි මං ආවේ ඔයගලන්ට මේ පොඩි දෙයක් කියන්න. මෙතන දැන් මේ බොහොම අහිංසක ඔයගලන්ගේ මේ සටන ඇතුලේ වෙන වෛරස් වර්ගයක් ඇතුළට ඉල්ල තියෙනවා. ඉතින් ඒ වෛරස් වලට අහු වෙන්න එපා කියන එක තමයි මම ඔයගලන්ට මේ ලයිව් එක ඇත්තටම ආවේ. ඉතින් මොකද මේ පේජ් එකේ ඉන්න අය විශේෂයෙන් මම දන්නවා අපි හැමදාම ජනතාවත් එක්ක හිටියේ. මේ පේජ් එකේ ඉන්න අය ඔයගලම්ම අපිම ඔයගලන්ට මතක ඇති අපි එකතු වෙලා අපි ජීවිත ගියා බේරලා තියෙනවද, විශේෂයෙන් මේ කැන්සර් ඇදිච්ච අයට අපි මුදල් එකතු කළා. අපි ලොකු මේ පේජ් එකේ මගේ පේජ් එකේ ඉන්න අය මේ මිලියන එකට අධික ඉන්න අය අපි එකතු වෙලා ජීවිත ගණනාව බේරලා තියෙනවා. ඉතින් මේ වෙලාවෙත් මම ඔයගලන්ට මේ කතා කරන්නේ විශේෂ දෙයක්. මම මේ දවස්වල පෞවි දවස්වල කතා කරන්නේ නැත්තේ වැඩේ හොඳට කරගෙන යනවා. හැබැයි අරගල කරන්න ඕනේ මේ ආණ්ඩුව වලට, මේ ආණ්ඩුවේ වැරදි පෙන්වන්න ඕනේ. ඔයාලට මතක ඇති මමත් ගිය අවුරුද්දේ, මම කියන්නේ ගිය අවුරුද්දේ මමත් මේ සියලුම දේවලින් අයින් වෙලා මමත් විවේචනය කරා. ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ, අරගල කරන්න ඕනේ. හැබැයි මේ වෛරස් ඇතුළට ඇවිල්ලා දැන් මේක වෙනස් පැත්තකට අරගෙන යනවා. ඔගලන් අදුදේ අපේ ස්වාමින් වහන්සේලා කීප දෙනෙක් අද ඇත්තට පාගමනක් ගියා. බොහොම සාමකාමීව ඒක කාටවත් මේ ගෝල් ෆේස් යනවත් කොහෙද නෙමෙයි. මොකද මේ අර්ගලයේ ඇතුලේ මේ වෛරස් කීපයක් ඇතුළට ඇවිල්ලා දැන් ඒගොල්ලන්ගේ මේ එන්ජිඕ කාර්යයන්ගේ ඒගොල්ලන්ගේ ඇජෙන්ඩාස් වලට දැන් ඕගොල්ලන්ව වෙනම පැත්තකට අරගෙන යනවා. විශේෂයෙන්ම මේ සන්නස්ගල කියන පුද්ගලයා, මෙයා කියනවා ඒ බලන්න මේගොල්ලන් කියන දේ. ලංකාවේ තියෙන වැඩිම ආර්ථික සම්පත් වෙන සමාගම සියලු රාජ්‍යත් කරා. සෝරි මගේ කනෙක්ෂන් නේ පොඩ්ඩක් ආව මේ බාන් කියන එක. ලංකාවේ තියෙන වැඩිම ආර්ථික සම්පත් වෙන සමාගම සියලු රාජ්‍යත් කරා. මේ සන්නස්ගන කියන පුද්ගලයා කියනවා දළදා මාලිගාව රාජ සන්තක කරන්න ඕනලු. එතකොට මේ බුදුන්ගේ රස්තියාදුව මතකනේ, මතක ඇදින ඔයගොල්ලන්ට මේ පොත් ලියපු අය නම් දාපු අය. දැන් මේ එන්ජිඕ කාර්ය මේගොල්ලන් කියනවා මේ දන්ත දාතුන් අපේ වහන්සේ මේ කළු අපිට වහින්න ඕන නම් මේ නරක් වෙච්ච දත් හොල්ලන්න ඕනලු, පන්සල් වලට දාන දෙන්න එපාලු. ස්වාමින් වහන්සේලාට ඉතාමත්ම නරක විදියට ෆේස්බුක් එක ඉතාමත්ම නරක විදියට ජරා විදියට එක එක පෝස්ට් ෂෙයා වෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙනවද මේ වෙනදේ? මේ ඔයගොල්ලන්ගේ අරගලය වෙනත් පැත්තකට මේගොල්ලන් ඇදගන්න මේ ඇතුළට බැහැලා ඒගොල්ලන්ගේ ඇජෙන්ඩාස්, ඒගොල්ලන්ගේ එන්ජිඕ, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල වල යවන්න ඔයගොල්ලන්ගේ මේ අරගලය වෙන පැත්තකට ඇදගෙන යනවා. ඉතින් මම හැමදාමත් ඇත්ත කියන්නේ
ඔගලන් විවේචනය කරන්න ඔගලන් අපහාස කරන්න මම දැක්ක ඔගලන් මේ පෝෂ්‍යා ගන්නවා ඔගලන් බයිනවා හැබැයි මම හැමදාමත් හරි දේ වෙනුවෙන් ඉන්නේ ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මම දැක්ක ඊයේ මේ YouTube අප්පච්චි කෙනෙක් කියනවා මේ සංඝයා වහන්සේලාට ඔක්කොටම ගහන්න ඕනලු කනට ගහන්න ඕනලු ඉතින් ඒ කියන්නේ ඇයි ඒගොල්ලන් ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලන් වෙන පැත්තකට ඇද ගන්නවා ඉතින් දැන් සන්නස්තලට කියන්න පුළුවන් නම් මේ දලදා මාලිගාව රාජසන්තක කරන්න කියලා කවුද එහෙම කියන්නේ? එයා කොහොමද එහෙම කියන්නේ? ඉතින් ඕගලන් තීරණය කරන්න ඉතින් ඕගලන් තීරණය කරන්න මේ මේ ඕගලන්ගේ පීඩනය ඕගලන්ගේ තියෙන මේ වෛරය තරහ මේ අහිංසක අරගලය වෙනත් පැත්තකට අදින්න දෙන්න එපා මේ මිනිස්සුන්ට. මේ මිනිස්සු ඕක ඇතුළට ඇවිල්ලා ඒගොල්ලන් විතරක් නෙමෙයි පක්ෂ දේශපාලනය දැන් ඕක ඇතුළට දේශපාලන පක්ෂ ඔක්කොම ටික ඇතුළට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඇජෙන්ඩාස් ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් වලට ඔගලන්ව ඇදගෙන යනවා. ඉතින් ඔගලන්ගේ මේ සටනට ඇත්තටම අපි සහයෝගය දෙනවා. මේ දූෂිත දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ. හැබැයි මේක ගෝඨාභය රාජපක්ෂ විතරක් බයින්න එපා. මේ අවුරුදු දෙකට මේ අවුරුදු 70 ගානක හිටපු සියලුම දේශපාලනඥයන් බයින්න ඕනේ. ඔයගලන්ට මතක ඇති 88 89 JVP කලබල ඒගොල්ලන් අවුරුදු 30ක් විතර අපේ රට පිටිපස්සෙන් ගෙනිච්ච අපේ රට යුද්ධයක් තිබ්බා. මේ සියලුම දේශපාලනඥයන් මේ දූෂිත දේශපාලනයට වග කියන්න මේ රට මේ අපි අද ඉන්න තත්ත්වයට වග කියන්න ඕනේ. ඉතින් ඕගලන්ුත් ඒ වෙනුවෙන් පෙනී සිටින මමත් ඉන්නවා. මමත් ආසයි ඔයගලන් එක මේ වෙලාවේ එකට ඇවිල්ලා එළිය කතා කරන්න. ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. හැබැයි මේ කට්ටියට මේක කරන්න දෙන්න එපා. මට ඇත්තටම මේ වීඩියෝ එක දකින්න දකින්න හැමපාරම ඇත්තටම තරහ යනවා. මුන් මේගොල්ලන් මෙතනට ඇවිල්ලා මිනිස්සුන්ව වෙන පැත්තකට අරගෙන යනවා. ලංකාවේ තියෙන වැඩිම ආර්ථික සම්පත් වෙන සමාගම සියල්ල රාජසත්තම් කරන්නේ. දල්දා මාලිගෙන් පටන් ගන්නවා. කතරගම දේවල් මේවට අපිට කතා කරන්න නැතුව ඇත්තටම ඉන්න බෑ. ඉතින් මං හිතනවා ඕගලන්ගුත් මේවට කතා කරන්න ඉස්සරහට එන්න. නැත්තම් මේගොල්ලන් වෙන්නේ මේගොල්ලන් වෙන වෙන දේවල් මේ ලස්සන අරගලයේ මුවාවෙන් ඒගොල්ලන් එක එක දේවල් දාලා බෞද්ධයාට එක එක තැන්වලදී පහර දෙනවා ලස්සනට ඒගොල්ලන්ට අවශ්‍ය විදියට. ඉතින් ඒවට අහු වෙන්න එපා. මේ අරගලයේ ලස්සන කරගෙන යන්න අපි ඔයගොල්ලන් එක්ක ඉන්නවා. ඒ වගේම තව පොඩි දෙයක් තියෙනවා. මේ Facebook එකේ මේ සමාජ ජාලවල අර බෝඩ් ගොඩක් වෙලාවට පාරේ බෝඩ් දෙල්ලගෙන කුණු අරප ආතල් ජෝක්ස් ගන්න නැතුව solutions මේ රටේ තියෙන ප්‍රශ්න වලට. මොකද මම දන්නවා එතන හොඳ educated හොඳ young කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේ solutions මේ රටේ හදන්න දියුණු වෙන්න තැන් මොනවද මේ අනුන් කරන්න ඕනේ ඕගොල්ලන්ගේ දේවල් Facebook එකේ ලියන්න solutions මේ රට හදන්නේ කොහොමද දියුණු වෙන්නේ කොහොමද ඕගොල්ලන්ගේ ideas ඒව දාන්න මේක ආතල් එකකට ගන්න එපා මේ අරගලය. ඉතින් මේක ලස්සන කරන ගියොත් තමයි අපිටත් දැන් ඉස්සරහදී ආයෙත් මේ වගේ රටේ ප්‍රශ්න ආවම අපිටත් පුළුවන්. මොකද අපි පහුගිය කාලේ අරගලකට අපිට මෙච්චර පිලිස් හිටියේ නෑ. ඔයාලා මතක ඇති නැගෙනහිර හැම ප්‍රශ්න වෙනකොට කලින් ආණ්ඩු වෙනකොට අපි තනියෙන් මේව ගැන සටන් කරේ. ඒ පැත්තේ පන්සල් කඩනවා ස්වාමීන් වහන්සේට ගහනවා දාන දෙන්නේ. ඒකෝර අපි තනියෙන් මේව සටන් කරේ. හැබැයි දැන් විශාල පිරිසක් තරුණ තරුණියෝ මේකට එකතු වෙලා තියෙනවා. බොහොම සන්තෝෂයි මේ වැඩේ කරගෙන යන්න. අපි හැමදාම ඉන්නවා ඔයගලන් එක්ක. මේ දේවල් වලට ආයිත් මං කියන්නේ මේ ඔයගලන්ගේ මේ අරගලය අහිංසක අරගලය හයිජැක් කරන්න දෙන්න එපා වෙන අයට. අර අතන ගමේ ලස්සනට වැඩ කටයුතු කරගන්න මමත් ආසයි. එතන ඇත්තටම අවුරුද්ද දවසට අපේ පේශල අයියාව එහෙම එකතු කරගෙන අපේ ස්වාමින් වහන්සේලා ටික එතන ගෙනල්ලා ලස්සන පිරිත් ටිකක් එහෙම කියලා අපි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපේ ගම ඇතුළෙම හැමෝම එකට එකතු වෙලා මේ දූෂිත දේශපාලනය වෙනුවෙන් සටන් කරනවා නම් මම ඇත්තටම ආසයි. එන හැමෝටම බුදු සරණයි. අපි ඉස්සරහටත් ආයි කතා කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. The news reporter, Varanen Tora, Apakshapati Vartakaranaya.